මේ ඇකඩේ 5 වල ප්‍රශ්න අංක 3 ඉන්නේ name two advantages of upcycling කියන ප්‍රශ්නේ හිටියේ ඉතින් අපි එකට කිව්වා to keep the environment clean and beautiful ඊට පස්සේ අපි කිව්වා තව එකක් a good way of saving money තව එකක් කිව්වා to cultivate new and useful hobbies yes a new use for things which we would otherwise simply throw away well ඔය ඒවත් දෙකක් ලියපුවා මේකයි හරි තව එකක් ගන්න පුළුවන් give us the opportunity to tap into our capacity for creative thinking අවස්ථාවක් දෙනවා අපේ නිර්මාණශීලී චින්තනය කොච්චරද කියලා මම බලා ගන්න නේද ඒ වගේ හරි එහෙනම් අපි ඔන්න එකට දෙකක් කිව්වා examples ලියලා තිබුණා නම් හරි මෙහෙම ලියලා තිබුණ නැත්නම් දැන් මාක් කරන ලියා ගන්න පුළුවන් now we turn into question number 4 that is find two relative pronouns used in the passage passage එකේ භාවිත කරලා තියෙන relative pronoun දෙකක් හොයන්න දැන් දන්නවනේ රිලේටිව් මං කියලා දුන්නනේ හයක් හතක් දුන්නා නේද වාක්‍ය ඔය ඔන්නේ වචන දෙකක් විතරයි රිලේටිව් ප්‍රොනවුන් විතරයි ඔන්න ලියන්නේ which කියන්න which which තියෙනවා that what එක තියෙනවනේ දෙය කියන්න when වෙන එක පොතක් තිබ්බේ බාම රිලේටිව් ප්‍රොනවුන් වල වෙන එක නෑ පොතේ ඒක නෑ ඒක රිලේටිව් නෙවෙයි ඈ when you in conjunction mode එකේ when you are disposing of them කියන්නේ විත කියන එක උතුර දේරුව විත කොට කියන එක ඒක නෑ එකක් තමයි මෙන්න මේ first paragraph එකේ 6 line එකේ 6 වෙනි පේනිය බලන්න බර that is what is known කියලා තියෙන්නේ එයයි අපි දන්න දෙය කියන්නේ කොතන කියෙන්නේ what that is what is known කියලා කියන්නේ what කියන එක ඊට පස්සේ අර second paragraph එකේ එනවනේ තුන්වෙනි පේනියේ which කියලා it which in turn could කියලා තියෙන අන්න ඒක ඒත් එක්කම පස්වෙනි පේනියේ තියෙනවා things which we would otherwise simply කියන අර දේවල් කියන එක විස්තර කරන which දාලා තියෙනවා එතන අන්න ඒ නිසා which එකක් what එකක් ගන්න පුළුවන් relative pronouns විදියට Question number 5 find words in the passage වචන හොයන්නලු මේ පැසේජ් එකේ තියෙන which mean which එතන relative එකක් which mean මොකද බලන්න තේරුම් ගන්න relative කියන ඒවා මොකද relative එක find words in the passage වචන හොයන්නලු ඡේදේ තියෙන which අන්න ඒ වචන විස්තර කරන which එක දාලා which mean mean කියන අර්ථවත් කරනවා much the same as much කියන්නේ හුඟා same කියන්නේ සමාන එතකොට වචන හොයන්නලු මේ ඡේදයේ තියෙන අර්ථයට හුඟක් සමාන මේ පහත වචන වලට පහත වචන වලට අර්ථයෙන් හුඟක් සමාන වචන හොයන්න ඕකේ first one advantageous advantageous කියන්නේ වාසි සහගත what is the word අන් කියුවා මේ तो बाला ने वो याला तो वचन होया ना लेता वो बट डिक्शनरी में वचन होया ना थी कि ने ना वचन मात्र ही थी ने वचन तेरे मने तो मेवा के प्रश्न का उत्तर देना मेवा के वा हनवा सामान्य गोल और पेपर के पहलों से निकालने तो वाली चेहरे प्रश्न आप हुआ मार क्या लो एडवांटेजियस के निकट समान वचन मुकाबले में चे� Anybody can try? Beneficial. 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 वैसे इन्हें देवरी पे नहीं है, पाहातर भी नहीं आते, देवरी चेंज ही. Second paragraph, first line, fourth word. Second paragraph, first line, fourth word. देवरी चेंज ही. පළවෙනි පේනියේ හතරවෙනි වචන beneficial that is similar word recall කියන්නේ නැවත මතක් කරනවා what is recall
Remember. Remember, correct. Recall කියන්නේ නැවත මතක් කරනවා, නැවත සිහි කරනවා, නැවත කැඳවනවා. ඒකට similar word එකක් තමයි remember. First paragraph, first line, third word. First paragraph, first line, third word. Remember. Okay. See, මම වචන දැනුම නැත්තම් ඒකට කරන්න බෑ. A set of steps of doing or making something. A set of steps. පියවරවල් කීපයක් එකතුවක් රාශියක් for doing or making something. මොනවා හරි දෙයක් කරන යම්කිසි පියවරවල් කීපයකට අපි කියනවා මොකක් කියලා. Process. Process එක. ක්‍රියාදාමය. Process. Process. First paragraph. Sixth line, හයවෙනි පේනියේ before last word, අන්තිම වචනට කලින් වචන before last word. Process. පළවෙනි paragraph එකේ හයවෙනි පේනියේ අවසාන වචනට කලින් වචන of එකට කලින් තියෙන process කියලා අන්නේ. So those are the answers for that section, those sections. හරි. අපි ලබන සතිය අපි තියෙනවා මේ ලිස්නින් කියන එක මම මේක ඔයාලට ලිස්නින් කැහෙන සලස්සනෝ ඒක අහගෙන මේ ප්‍රශ්නට උත්තර දෙමු හරි එතකොට අපි ඒ යුනිට් එක අවසන් අපිට ඊළඟ දවසේ යුනිට් නම්බර් 9 එක ස්ටාර්ට් කරන්න පුළුවන් එහෙනම් හැමෝම the greatest wealth කියන මේ ශ්‍රේෂ්ඨතම ධනය කියන පාඩම කියවලා සියලු අමාරු වචන හොයලා ඩික්ෂනරියෙන් හොයලා තේරුම ලියානින්න ඕන grade number 9 grade lesson number 9 හරි අඩුව මං කියන පිටු පහකවත් සම්පූර්ණ ඉවර කරන්න පුළුවන් නම් හොඳයි අපිට ඒකෙත් වැඩගත් පාඩමක් හම්බ වෙනවා process හරි conditional process කියන පාඩම ඒකෙත් ඉතින් දන්න ඕනේ ඉස්කෝලේ පොතේ කෑල්ලයි තියෙන්නේ කෑලි කෑලි තියෙන්නේ හැබැයි වැඩගත් type දෙකක් තියෙනවා type තුනක් ඔකේ තියෙනවා දෙකක් තියෙනවා හරි මම ඒක කියලා දෙන්න තේරෙයි හරි එතකොට තව ටිකයි අපිට අපිට යුනිට් මේ තර්ඩ් ටර්ම් ටෙස්ට් එක වෙනකොට මේ පොත අවසන් කරගන්න පුළුවන්. හරි. වැඩි කල් යන්නේ නැහැ. එතකොට අමාරු කොටස ටික ඔයා හොයාගෙන ඉන්න ඕන. එහෙනම් අපි ගම පැත්ත කරන්නේ ඔයාගේ ලියන පැත්ත ඉම්ප්‍රූව් වෙන්න ඕන නිසා, ස්කෝලේ පොත කරන්නේ ස්කෝලේ පොත කරන්න ඕන නිසා, ඒකේ තියෙන පාඩම් ඒ දැනුම සහ ස්කෝලේ ටර්ම් ටෙස්ට් වලට සාමාන්‍යයෙන් එනකොට පේපර්ස් හදනකොට මේ පොතේ දේවල් අහනවා. ඒ නිසා ඒක කරන්න ඕන. ඒ නිසා අපි ඒක කරගෙන යනවා. ඊට පස්සේ එන ප්‍රශ්න වලට උත්තර ලියන්න. විවිධාකාරයේ ප්‍රශ්න රට තියෙනවා ඔයාලගේ පේපර්ස් වල. අපි බලන්නේ ඕලෙවල් පේපර් එක දිහා බලාගෙන යන්න. ඕලෙවල් පේපර් එකේ සාමාන්‍යයෙන් පික්චර් එක්ස්ප්ලනේෂන් සම්බන්ධ ප්‍රශ්න තියෙනවා. ඒ විතරක් නෙමෙයි ග්‍රේඩ් 9 වල, ග්‍රේඩ් 10 වල මේ දිගටම මේ ප්‍රශ්න රටාව තියෙනවා. ඉතින් ඒකට අවශ්‍ය දැනුම දෙන ටියුට් එකක් තමයි මේ දවස්වල සාකච්ඡා කරමින් ඉන්නේ. ඒකේ අපි ඉන්නේ මම හිතන්නේ 6 වෙනි පිටුවේ වෙන්නේ නැති නේද? වැය අර පොඩ්ඩක් මේල පායින්ම අපි ටියුට් එකට ආව කාල තියෙනවා අපිට මේක කරන්න නැත්නම් ඊසතුලත් හරියටම අපි කර වෙනකොට මේ හරිය මො කලබලෙ මං කරේ දෙල කරන්න උනේ ඒ කොටස තාද වෙලාව තියෙන අපිට මේක ඉදහසෙ කරගන්න අර ටියුට් එක දැන් මේ දවස්වල ගන්න පුළුවන් ඊළඟට වාට ඇවිල්ලා ඇති අද ඊයේ අද හෙට අනිද්දා කියලා දවස් ටිකේ මම හිතන්නේ ටියුට් ගන්න පුළුවන් සරසමෙන් කොල් ගා වෙලාවට ආයතනෙ ගිහිල්ලා හරි එතකොට ඔයාලා ස්පෝකන් ක්ලාස් එකට පරණ ඉඳන් ස්පෝකන් ක්ලාස් එකට එන අය ඊළඟ ඩයලොග් සෙට් එක තියෙනවා ඒ ටික ගන්න එතනින් එතකොට ඔයාලා ටියුට් එක ගන්න ඕනේ නෝමල් මේ ක්ලාස් එකට විතරක් එන අය 700 pay කරලා ඒක ටියුට් එකයි ගන්න ස්පෝකන් එකටත් එනවනම් තව 300 add වෙනවනේ එතකොට ක්ලාස් දෙකකට වාට 1000 වෙන්නේ එතකොට ඒ අම්මට තාත්තට කියන්න ඕනේ ටියුට් එකම ඊළඟට එන්න කියලා අම්මලා දන්නේ නැහනේ එයා දෙන එක එතනින් නැටත් එම මතක නැහැ ටිකක් කියන්නේ වැඩ වැඩිනේ ටියුට් වරන් කීපයක් තියෙනවා නේද පැටලෙනවා එසා මේ කියලා යවන්න මම ස්කෝපර් එකකට ඉන්න හැමදා ටියුට් එකක් වෙනවා ක්ලාස් මේක කවුන්සල් වෙන්නේ ස්කෝපර් එකකට නැති අයට කියන්න අම්මලන්ට මම ග්‍රේඩ් එකකට විතරයි ඉන්නේ ඒකේ 700 ක්ලාස් මේක කියන්නේ එක ටියුට් එකයි තියෙන්නේ ගන්න ඔක කියලා යවන්න නැත්නම් ඇවිල්ලා මට කෝල් කරනවා ටියුට් එක ගත්තේ නැහැ අම්මට අමතක වුණා තාත්තා දන්නේ නැහැ කියලා එහෙම කියලා. එතකොට ඉතින් මම ආයේ එන්නේ මට ගොඩන්න බෑනේ. හරි ඉතින් ෆොටෝ ගහලා එහෙම යවන්න වෙනවා.
හරි. ඒ කර මතක තියා ගන්න. හොඳයි. අපි දැන් යන් එහෙනම් මේ ටියුට් එකේ 6 වෙනි පිටුවද අපි ඉන්නේ. 6 වෙනි එකේ. දැන් අලුතෙන් අර මේ මේ ෆේස් ස්පෝකන් ක්ලාස් කර ජොයින් වුණ අය AI එකට ටියුන් ගන්න. AI මේකට එනවා නම් මේක විතරයි මේ ග්‍රේට් ටියුට් එක විතරයි ගන්න. ඒ වගේ ටියුට් තියලා නැහැ. තොරර 6 30 ගෲප් දෙකකට කට්ටිය වෙලා ඉන්නවා මේ මේ කරලා සම්බන්ධ වෙන්න කැමතියි. ඒකටත් ටියුට් තියලා නැහැ. පරණම ඉඳන් මාස 6 විතර ඉඳන් ඔය කරගෙන යන කෝස් එකේ ක්ලාස් එකේ විතරයි ස්පෝකන් එකේ ඩියුට් එක තියෙන. අනිත් අයගේ ඩියුට් එහෙම නැහැ. ස්පෝකන් එකට අලුතෙන් සම්බන්ධ වුණා නම්. හරි. අර සිකුරාදට යන ක්ලාස් එකට ජොයින් වෙලා ඉන්න අය විතරයි ඩියුට් ඉල්ල ගන්න. ස්පෝකන් කියලා. අනිත් අය ඉල්ලන්න එපා ඈ. මොකටද මේකයි මේ පැහැදිලිව කියන්නේ. එසා ඒ ඉන්න 25ට විතරයි මම ඩියුට් කියලා දෙන්නේ. නැත්නම් ඉල්ල ඩියුට් නැහැ කියලා. බලපුවා වෙන වෙන අයගෙන. ඉතින් කියනවා මේවා අපිට කරන්නේ නැද්ද ආනෝ මේකනේ පැරලිලා තියෙන්නේ හරි කියනකොට මට පේස් නම් අපි කීයද ඉන්නේ 6ද ඔව් දැන් අද දවසේ උත්තර දුන්නේ මේ අහණේ මට කවුද ඔව් සර් අපි දුන්නේ උත්තර දුන්නේ අපි දු කොහොමද නැද්ද අපේ කොල්ලා මෙහි කවුද ඒ වගේ නේ අද කොල්ගල් වහිනවද නෑ නේද මුදු වෙල වහිනවද ආ හරි පේජ් නම්බර් 6 ද තියෙන කියනකො මේකද ඔව් සර් මේ උඩ එක කරන්නේ නැද්ද කරේ නැද්ද කරා සර් කරා 8 වෙනි එක කරාද ඊට පහල එක කරාද නෑ සර් හරි ඒක බලන්න එන the following pictures tell us what amal is doing ඔන්න ඔතනත් මේ රිලේටිව් එකක් තියෙනවා what කියන පදේ මතක තියාගන්න the following pictures tell us පහත පින්තූර අපිට කියනවා what amal is doing amal මොනවද කරන්නේ කියලා during the week සතිය තුල write a sentence for each picture වාක්‍යයක් ලියන සෑම පින්තූරයකටම Describing what he is doing. इतना क्या लिखेगा आप? ओह मनोवैद्य कर्मिंग इन्हें किला विस्तर कराना. इन्हें पालेगी नहीं आपके मुकाद वाली यानी. Amal is riding a bike. लिवाद. लिया लाद. तो लिया ने. Amal is Riding a bike. Question number 8 Q three. अब कराने आठ वीं टास्ट है. अमाल इस एक ही पाल वीं एक डर एक. अमाल बाइस कल या पाल वीं इन्हों. क्या कर बताने अमाल? He is studying. नेता is reading. books කියන පුරවා නේද ඉතින් අමාල් ම නිසා අපි නැවතත් ඒ අමාල් ලියන්න ඕනේ නැහී ගන්න පුළුවන් he is reading books කියවට කමක් නැහැ නැත්තම් studying කියන්න පුළුවන් he is playing the guitar he is playing guitar He is playing guitar. Ilaga mona karanne. He is playing football. Mehema liyala thiyenona nan hari. Hari balanna. स्पोकन क्लास से कटाए चेक क्लास से कटाए एक तो वे ना एक्टिव किया था
ට්‍යුර් දෙකයි ගන්න දෙන්නේ. ෆ්‍රයිඩේ ඔයා එනවනේ තු කිවේ. වාට ට්‍යුර් දෙකක් ගන්න තියෙන්නේ. රේඩ් එකේ ගයි ට්‍යුර් ස්පෝකන් එකේ ඩයලොග්ස් ටික තියෙන ට්‍යුර් ටිකක් තියෙනවා ඒකයි. හරි ඒක ගන්න තියෙන්නේ 1000 ක්ලාස් පී එක. එච්චරයි. හරි. රයිට්. හරි එතකොට ඔන්න හරි අපි මේ වගේ ප්‍රශ්න අහම උත්තර ලියන්න පුළුවන්. මතක තියාගන්න පින්තූර පැහැදිලි කිරීමේදී there is there කියන පැටර්න් එකක් present continuous කියන මෙන්න මේ am is සත් එක්ක verb එක ing දීලා තියෙන වාක්‍ය රටාවක් භාවිත කරන්න ඕන. හරි අපි ගොඩක් පුරුදු වුණා. දැන් අපි නවවෙනි ප්‍රශ්නෙට යනවා. ඒකේ තියෙන්නේ මේ පින්තූර වල තියෙන වාක්‍ය ගැන ඔබට හිතනාම සිංහලෙන් අපි ඒක කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ කියලා ප්‍රැක්ටිස් කරගන්නයි තියෙන්නේ. එතකොට write the sentences in english write these sentences in english මේ පින්තූරය කර විස්තර කරන්න යද්දී අපිට තියෙන සිංහල වාක්‍ය අපිට හිතෙන සිංහලින් නේ ඒ හිතන වාක්‍ය ඉංග්‍රීසි වලට පරිවර්තන කරගන්න පුළුවන් වෙන්න ඕන අන්න ඒක ප්‍රැක්ටිස් කරන්න මේ තියෙන්නේ මෙය පාසලක පින්තූරයක් දැන් කොහොමද අපි ඒක ඉංග්‍රීසි වලින් කියන්නේ This, this is a picture of a school. අන්නහර් picture of a school. දැන් මේ රටාව පුරුදු කරන්නයි මේ දීලා තියෙන්නේ සෑහෙන්න වට ලියන්න. ඒකෝ මේක ලියපුවම පින්තූරයක් ගැන එන ප්‍රශ්නේ නැතිින් වෙනවා. මොකුත් නැහැ කිසිම ගැටලුවක් නැතුව ලියන්න පුළුවන් වෙනවා. නැත්තම් ඔය සරලම ප්‍රශ්නේ ඔහෙ එහෙම මේ ලියලා දාලා හරියන්නේ නැහැ. වාක්‍ය වැරදි නම් ලකුණු පහම හම්බෙන්නේ නැහැ. This is a picture of a school. හරි. දැන් එතනින් මම කියන්නේ නැහැ මම ලියන්න යන්නේ නැහැ මම කියනවා. ඔයාලට මේක ලියාගෙන ඉන්න කිව්වා. මම ලියලා නැති කෙනෙක් ඉන්නවා නම් දැන් ලියාගන්න අවස්ථාවක් තිබුණා නම් දැන් මේක තේරුම් ගන්න ලියාගෙන යන්න. මේ රෝමලක පින්තූරයක්. දැන් කොහොමද ලියන්නේ? This is a picture of මෙතන a ඉන්නෝනේ. This is a picture of a hospital නේ. Of a hospital. රෝහල ඔෆ් ස්කූල් කියවර ගමන්නේ ඔෆ් අ වුණේ ඔෆ් ස්කූල් ඔෆ් හොස්පිටල් රෝහලක රෝහලක ටීචර් ඔෆ් අ ස්කූල් පින්තූරය පාසලක අ දාමර කමක් නැහැ this is a picture of a school එයා දාගන්න ඒක පොඩක් නැත්තම් පාසලේ පින්තූරයක් වගේ කියලා කියනවා පාසලක එම ගම් රෝහලක ටීචර් ඔෆ් අ ස්කූල් picture of a hospital this is a picture of a school hospital එදාල වගේ එතකොට අර්ථවත් වෙනවා වැඩි නැත්නම් පාසලේ පින්තූරයක් හොස් රෝහලේ පින්තූරයක් කියලා කියවේ රෝහලක කියලා කියවෙන නිසා අවදාම මේ පන්තියක පින්තූරයක් කෝ කියන බලන්න දීපසිකා කියන්නේ එකට කොහොමද දීපසිකා කියන්නේ This is a picture of a road Oh this is a picture of a class පන්තිය class හරි This is a picture of a class අපි ආම එක කියලා ඒන් කියන බලන්න මේ ගෙවත් එක පින්තූරයක් This is a picture of a garden. Oh, this is a picture of a home garden. Of a home garden. ගෙවත්තක. නිකවත්ත නෙමෙයි ගෙවත්ත. Home garden දාගමු. This is a picture of a home garden. මීරඟ කියන බලන්න. මෙය පාරක පින්තූරයක්. මීරඟ This is a picture of a road. ඊළඟට ඉඳුසරණි කියන බලන්න. ඉඳුසරණි. මෙය කාර්ය බහුල නගරයක පින්තූරයක්. කෝ ඉඳුසරණි කියන බලන්න. මෙය කාර්ය බහුල නගරයක පින්තූරයක්. අහින්නද ඉස්සරහ රශ්මි කියන්න බලන්න රශ්මි
This is a picture of a busy city. Correct. This is a picture of a busy city. Busy. B-U-S-Y, busy. This is a picture of a busy city. All right. Amiru kiyanna me muhudaka pinturaya. This is a picture of a sea. This is a picture of a sea. Right. Me kamareka pinturaya. Meeranga. Minidu, me paraka me kamareka pinturaya. Minidu. This is a picture of a home. This is a picture of a room. Correct. Right. Daham ilangata kiyanna po daham. Me nivasaka pinturaya. This is a picture of a house. This is a picture of a house. Hari. Me resimaka pinturaya. Nipasika. This is a picture of meeting. Amihilana kiwa neda. Of a meeting. Hari. Then netuki kiyanna meka krida pitiyaka pinturaya. This is a picture of a playground. Sorry, this is a picture of a playground. Right. Then daham kiyan ilangata me pustakalayaka pinturaya. This is a picture of a library. This is a picture of a library. Library. Right. Amiru kiyana ilangata me dumriyaka pinturaya. This is a picture of a train. This is a picture of a train. Right. Rashmi kiyana ilangata me tapal kantawara karyalayaka pinturaya. This is a picture of a post office. This is a picture of a post office. Netuki kiyanawa me police ekak pinturaya. This is a picture of a police. Police station kila gattukamak ne police sthanayak kila danne. Waradi ne ithin eh. Me bus nawathukuma pinturayak kila deepa minudu kiyanna balanna. Movindu kiyanna balanna. Me bus nawathukuma pinturayak. This is a picture of a bus stop. Bus station, the bus stand, bus stop. Ivan, good one. Me guan todu balaka pinturaya. Meeran kiyanne. This is a picture of a airport. A airport nevey. Mokadda? Airport. An airport. මේ උපන්දින සාදයක පින්තූරයක් කියලා මෙතුකින් කියන්න බලන්න. This is a picture of a birthday party. හරි. හරි. අන්න එහෙම ලිව්වනම් ඒ ටික ඔන්න හරි අපි discuss කරලා ලියාගන්න. හරි. දැන් එතකොට වරදි නැතුව ලියන්න පුළුවන්. Write these sentences in English. මේ වාක්‍ය ටිකක් දැන් English වලින් අපි ලියමු. 10 වෙනි ප්‍රශ්න පිටු අංක 8. දැන් මේ පින්තූරයේ නිවසක් තියෙනවා. දැන් දීපසිකා කියනවා නිවසක් නේ මේ පින්තූරයේ නිවසක් තියෙනවා. කොහොමද අපි කියන්නේ මොකක්ද ගන්න pattern එක? There is a house in this picture. There is a house in this picture. මේ පින්තූරේ නිවසක් තියෙනවා. හරි. හරි. දැන් බලමු මෙතන ඉඳන් ඉස්සරහට කක්කේ මෙයා. ආ දැන් දීපස් කර කියන්නේ. මේ පින්තූරේ පාසලක් තියෙනවා.
There is a school in this picture. There is a school in this picture. There is a school in this picture. Are ඔයාලා ලියලා මේ තියෙන නියම නැත්නම් ඉතින් ලියා ගන්න ඈ. දැන් ක්‍රමේ දන්නවල ලියන්න. මොන දෙයක් තියෙයි? මේ පින්තූරේ රෝහලක් තියෙනවා. රශ්මි. There is a hospital in this picture. Correct. මේ පින්තූරේ ගහක් තියෙනවා. ආ මේ පින්තූරේ ගහක් කියලා තියෙනවා. තියෙනවා කියලා දාගන්න. නම් කියන්න මේ පින්තූරේ ගහක් තියෙනවා කියන. There is a tree in this picture. ඔව්. එතන මේක කෙලින්ම නිකන් තියෙන්නේ මේ පින්තූරේ ගහක්. පින්තූරයේ ගහක්. This is a picture of a tree ගන්න වෙනවා එන. නේද? මේ පින්තූරේ ගහක් කියලා මොකද කියන්නේ? This is a picture of a tree. මේ පින්තූරේ තැපල් කන්තෝරුවක් තියෙනවා. අපි තියෙනවා කියලා දාමු ඈ. මේ පින්තූරේ තැපල් කන්තෝරුවක් තියෙනවා. කොහොමද කියන්නේ රශ්මි? There is a post office in this picture. හරි. හරි. මෙතන කියන්නේ පොලිස් ස්ටේෂන් එකක් තියෙනවා කියලා. යා. ඔරේ තුකි කියන්නේ පොලිස් ස්ටේෂන් එකක් පොලිස් පොලිසියක් කියලා මේ පින්තූරේ. There is a police station in this picture. Yes. ඊළඟට අපි කියමු මිනිදොර කියන්න කියලා මේ පින්තූරේ පොත් සාප්පුවක් තියෙනවා කියලා. මිනිදු There is a අමින් කියන්නේ මේ පින්තූරේ පොත් සාප්පුවක් තියෙනවා. There is a bookshop in this picture. Yes. මේ පින්තූරේ ලොකු ගොඩනැගිල්ලක් තියෙනවා කියලා කියන්නකෝ. ඉන්දසරණි. There is a big building in this picture. Correct. Yes. මේ පින්තූරේ ලිඟක් තියෙනවා කියලා අමිරු කියන බලන්න. There is a well in this picture. There is a well in this picture. Well නෑ ලිඟක. මේ පින්තූරේ නැවක් තියෙනවා කියලා කියන කොබිරංග. There is a ship in this picture. හරි. මේ පින්තූරේ කාර් එකක් තියෙනවා කියලා අමිරු කියනවා. බිනදු බිනදු කියන්නේ. There is a car in this picture. අමිරු කියන්නේ. මේ පින්තූරේ ක්‍රීඩා පිටියක් තියෙනවා. කොහොමද කියන්නේ නේතුකි? There is a playground in this picture. Right. ඉන්සරණි කියන්නේ බලන්න මේ පින්තූරේ පොකුණක් තියෙනවා කියලා. There is a pond in this picture. ඔව් පොකුණට අපි pond කියනවා POND pond. හරි. දැන් කට්ටියටම තේරුණා නේද? එහෙනම් ඉතින් ලියලා නැත්තම් ලියා ගන්නත් පුළුවන් නේ. මේ පින්තූරේ ගස් ගොඩක් තියෙනවා කියලා කොහොමද කියන්නේ? There are a කොලින් කියන්න වෙනවා. ගොඩක් නේ. ගස් ගොඩක් තියෙනවා. There are a lot of trees in this picture. There are a lot of trees in this picture. මේ පින්තූරේ ගස් ගොඩක් තියෙනවා. හරි දැන් a වලින් කියන්නේ ඈ. ගොඩක් දේවල්. මේ පින්තූරේ කාර් එකක් කිව්වොත් වැරදිද? මොකද්ද? Sir, many trees කිව්වොත් වැරදිද? ගස් ගොඩක්. ඔව්. ගොඩක් කියපුවම නම් lot of තමයි ගලපඩක් ගලපෙන්නේ. many කියන්නේ බොහෝ කියන තේරුම තියෙනවා. හරි there are many trees කියලා වැරද්දක් නැහැ. there are many trees. අවුලක් නැහැ. හරි. ගොඩක් කියන්නේ a lot of ගන්න ඈ. there are lot of trees. lot of trees. ගස් ගොඩක්. Thank you sir. Right. there are lot of trees. ඊළඟ මේ පින්තූරේ කාර් තුනක් තියෙනවා.
कौन लिया ने लिया रावली सरणी there are three cars neither there are three cars මේ පින්තූරේ ගොඩනැගිලි ගොඩක් තියෙනවා කියලා කොහොමද කියන්නේ මේ there are oh there are many buildings in this picture oh බොහෝ ගොඩනැගිලි තියෙනවා කියලා කොහොමද මේ දාපුව කියන්නේ ගොඩක් කියන්නේ lot of cars There are a lot of buildings in this picture. There are a lot of buildings in this picture. මේ පින්තූරේ වාහන ගොඩක් තියෙනවා කියලා කවුද කියන්නේ? ඊළඟ There are many. There are many. Many ගොඩක් ගොඩක් ගන්න ගොඩක් තියෙන lot of ගන්න. There are a lot of vehicles in this picture hari ewa amaru naha ne api nawini pidiwata yan pa vinadi 8ක් විතර තියෙන්නේ 8ක් විතර තියෙන්නේ මේ 11 12 පිටු අංක ලියලා තියෙනවා ලා මං කියන්න හරි බලා ගන්න පුළුවන් වාට ඒක ලියලා තියෙන්නේ නැද්ද නම්බර් 1 බලන්න මේ පින්තූරේ පිරිමි ළමෙක් ඉන්නවා කියන බලන්න There is a boy in this picture. මේ පින්තූරේ පිරිමි ළමෙක් ඉන්නවා කියලා දැන් කොහොමද කියන්නේ නැතුකින්? There is a There is a boy in this picture. මේ පින්තූරේ ගැහැණු ළමෙක් ඉන්නවා කියලා මිහිරංග කියන්නේ There is a girl in this picture. ඔව්. ඉන්දුසරණි කියන්නේ මේ පින්තූරේ ගුරුවරයෙක් ඉන්නවා කියලා. There is a teacher in this picture. හරි. මේ පින්තූරේ පොලිස් නිලධාරියෙක් ඉන්නවා කියලා කියන්නේ ඕ. අමිරු There is a policeman in this picture. ඔව්. පොලිස් ඔෆිසර් කියලා ගමු ඈ. policeman කිව්වත් හරි. මේ පින්තූරේ පූසෙක් ඉන්නවා කියලා මී කියන්නේ There is a cat in this picture. right. මේ පින්තූරේ බල්ලෙක් ඉන්නවා කියලා දීපසික කියන්නේ There is a dog in this picture. හරි එහෙනම් වැඩේ තේරුණා නේද? මේ පින්තූරේ තාරාවෙක් ඉන්නවා කියලා අපි කොහොමද ලියන්නේ එන්න? There is a duck in this picture. හරි. Duck D U C K duck. එතකොට නවවෙනි එක මේ පින්තූරේ තැපැල් පන්තෝරුවක්. තැපැල් කරුවෙක් ඉන්නවා. තැපැල් කරුවෙක් ඉන්නවා. කොහොමද කියන්නේ? There is a postman නේද? There is a postman in this picture. හරි. 10ට කියනවා මේ පින්තූරේ ළමයි 4 දෙනෙක් ඉන්නවා කියලා කොහොමද කියන්නේ? ඉදුසරණි. ළමයි 4 දෙනෙක් ඉන්නවා කියලා මේ පින්තූරේ. ගොඩක්. දැන් එක්කෙනෙක් කියනකොට අපි දෙයාරාවලින් ලියන්නේ. ගොඩක් කෙනෙක් කියනවා. There are four children in this picture. ඔව්. එහෙනම් දැන් තේරෙනවනේ වාට මේ පින්තූරේ පූස දෙන්නෙක් ඉන්නවා කියලා කියන්නේ කොහොමද? There are two cats in this picture. මේ පින්තූරේ මිනිස්සු ගොඩක් ඉන්නවා. There are lot of people in this picture. There are lot of people in this picture. There are a lot of people in this picture. මේ පින්තූරේ පිරිමි ළමුන් 3 දෙනෙක් ඉන්නවා කියලා කොහොමද බිඳු කියන්නේ? There are oh, three boys in this picture. හරි. මේ පින්තූරේ කුරුල්ලන් ඉන්නවා කියලා කොහොමද කියන්නේ?
birds in this picture. 15th, maybe tore waduru dennek innawa miran kiyanne. There are two monkeys in this picture. අනේ તો කියන්න මේ පින්තූරයේ සසුන් කීප දෙනෙක් ඉන්නවා කියලා. කීප දෙනෙක් ඉන්නවා නම් ඔයා සම් දාන. They are some. කීප දෙනෙක් කියන සම් ගන්න. They are some කියන්නේ තුකි. There are some students in this picture. Yes, correct. ඊළඟට මේ පින්තූරයේ ගැහණු අය 5 දෙනෙක් ඉන්නවා. ගැහණු Oh, yeah. There are five women. There are five women in this picture. Right. 18. Maybe there is sattu godak innawa. There are a lot of animals in this picture. There are a lot of animals in this picture. හරි නේද එහෙනම් ටියුට් එකේ අවසාන වෙන්නේ අලුත් ටියුට් එක අපිට ගන්න පුළුවන් වෙයි ඊළඟ සතියේ නුග වෙලාවට සිකුරාදාට වගේ ගොඩක් ලාට ටියුට් එක ගෙන තියනවා හරි සිකුරාදා හරි බ්‍රහස්පතින්දා හරි පොඩි එකක් ගන්න පුළුවන් find these sentences in english ගැහණු ළමයා නටමින් ඉන්නවා කොහොමද කියන්නේ ගැහණු ළමයා නටමින් ඉන්නවා the Girl is dancing. Priyava karaming inne api thoroling api kiyena continuous tenses one. The girl is dancing. Enan gehanu lamaya kiyapu nisa the damma. Dan kiyana o gehanu lamayek natamin inna kiyala kohomada oyala kiyanne? Me deke wenasa wataha ganna. A girl is dancing. දැන් පළවෙනි වාක්‍යයේ ගැහණු ළමයා කියනවා the girl වෙනවා ආටිකල් මම උගාලා කිව්ව the දී ගන්න ඉරෙන් ගන්න හරි ඒවා බලන්න බැරි වුණ අය හරි YouTube channel එකේ මුල මැදි ආටිකල් පාඩම ගන්න හරි ආටිකල් පිළිබඳව තියෙන පාඩම බලන්න a girl is dancing ගැහණු ළමෙක් නටමින් ඉන්නවා එහෙනම් ආටිකල් එක හොඳට මතක තියාගන්න කොහොමද කියන්නේ ගැහණු ළමයා නටමින් ඉන්නවා ගැහණු ළමෙක් නටමින් ඉන්නවා හරි එහෙනම් මේ අනුව ඉතුරු වාක්‍ය ටික ලියාන ඉන්න ඕනේ හැමෝම ඊළඟ දශමියට චෙක් කරගන්න. ප්‍රසන්ට් කන්ටිනියස් වලින් තියෙන්නේ am is at එක හරි. ඔව් දාලා තියෙන වීඩියෝ එක ඔව්. ශ්‍රී ලාලේස් කුමාර කියලා නම ටයිප් කරලා ආටිකල් කියලා ටයිප් කරන්න. හරි a and දාන්නේ කොහොමද කියලා නිකම්ම කෙක්ෂන් මාක් එකක් දාලා තියෙනවා. අන්න ඒ පාඩමේ තියෙනවා ඈ. නැත්නම් මම එක හම්බුනොත් link එක දාන්න අපෝ. හරි. හරි එහෙනම් මේකේ ඉතුරු ටික ඉවර කරගෙන ඉන්න ලබස්ස තියෙනකොට අපි ලබසතිය ඉතුරු පාඩම් ටික පටන් ගමු. හරි අපි කොහොමත් මේ මාස ගොඩක් දවලාවට පොතේ දේවල් ඉවර කරන්න උත්සාහ කරමු. හරි. Okay, then good afternoon all of you. Let's meet on next Friday. Next Saturday. Bye. Thank you for joining. Thank you.